එසේ සිදුවත් ඒ සිදුවීම් පෙ පිළිබඳව තාමත් සමාජයට නිසි කියවීමක් අවබෝධයක් ලැබී නැති වගේ අප හොඳින් දන්නවා. ඒ පිළිබඳ අප තුළ තවමත් විවිධ මතිමතාන්තර සාකච්ාාව විින්න්තිබු. ඇතමකුට අනුව එය පුද්ගල දෝෂ නිසා ඇතිවුවක් මාර්ධ්‍යිබේදී වික්ට අයුවන් වරක් පපසනවා එම සිදුවීම පිටි පස තිබෙන්නේ ගෝටාබේරාජපක්ෂගේ නෝන්ජල් කමකයා. තවකික් එම සිදුවීම් පිටිපස තිබෙන්නේ තවතවත් ව පුද්ගික දෝෂයක් හටිටේ වූන වෙනවා. නමුත් මේ සිදුවීම් දාමය පිතුපස තිබෙන්නේ හුදු පුද්ගලික දෝෂද නොයසේ නම් පුද්ගලික වනතාවයෙන් ඉක්මවාගිය බූගෝලීය බූ දේශපාලන තර්කනයක අනිවාරණය වුවමනාවක්ද කියන කාරණය නිසි බරිින් වටහා නොගතහොත් අපවිශ්වාස කරනවා මෙ මෙවැනි වියසන අනුතුරවාන්තරාවල් තවතවස් සිදුවීම නොවැලක්ව හැකි තත් හැකයා. අපත් ඔබත් අසාතිබෙනවා සි සිදුවන්නේ කොක් හඬලා සිනාසීමටවත් හඩාවැලපීමටුවත් නොව තේරුම් ගැනීමටයිකයා. අප මේ උසහ කරන්නේ මැයිනම අපරිල් න මේ පටන්ගෙන මැයි න රහ ජුලි නමේ දක්වා හමාගිය ඉනියාගාලු මෝදුර අරගලය ඔස්සේ. මේ රට හිරිවට්ටන ලද එ සමාජ සිද්ධිදාමය දේශ්වාන විද්‍යාත්මකව නිසි බරින් නිසි ලෙස කියවා මේ සමාජටඒ පිළිබඳ අවශ්‍ය අවබෝධය පලල් දැනුවත් භාාවය. लबादी मई मे उत्साह